ඉස්පිරිතාලයට රැගෙන යාමෙන් පසුව දැනගන්නට ලැබෙන්නේ සඳුන් ඒඩ්ස් ආසාදනයේදී ආරංචික තත්ත්වයට පත් වී ඇති බවයි. සඳුන්ගේ සාක්ෂි තිබී හෙරොයින් යම් ප්‍රමාණයක් දොස්තර මහතා විසින් පොලිසියට ලබා දෙන අතරම පොලිස් අනාවරණයන් මගින් තහවුරු වන්නේ මේ විදියට සඳුන් මහේෂ් විසින් සමලිංගික ක්‍රියාවන් සඳහා හෝටලයක් තුල දිනපතාම විකිණන බවත් ඒ සඳහා සඳුන් කැමැති කරවාගෙන ඇත්තේ මද්‍රව්‍ය ලබා දීමෙන් බවත් මද්‍රව්‍ය වලට අධික ලෙස ආසාවක් තිබ සඳුන් මහේෂ්ගේ ඕනෑපාකම් වලට කැමැති වෙලා තිනවයි කියලා අනාවරණය වුණා මෙත් එක්කම හෝටල් කාමරය තුල අධික ලෙස අපයෝජන ලක් වෙන සඳුන්ට ඉන් විශාල වැටුපක් ලැබී ඇති අතර මහේෂ්ද මද්‍රව්‍ය විකුණා විශාල මුදලක් උපයාගෙන තියෙනවා මෙත් එක්කම මහේෂ් වෑන් රථයක් මිලදීගෙන ඇති අතර මේ සියල්ල කර ඇත්තේ මහේෂ් සඳුන්ව රවට්ටමින් සහ මහේෂ්ගේ නැන්දම්මා සහ බිරිඳ තුල විශ්වාසයක් ඇති කිරීමට ඉතින් සුව වෙලා පුනරුත්ථාපනය ලක් වෙන සඳුන් නැවත ගමට පැමිණියත් ගම්මුන් තුල මෙන්ම යහළුවන් අතරද ඔහු අප්‍රසන්න පුද්ගලෙක් වෙලා තිබුණා මේ බව සඳුන්ටද දැනගන්නට ලැබුණා සස්තල හොඳින් සමත් කර ගැනීමට උනන්දු වන සඳුන් කලාංශයෙන් සස්තල බාගෙට මුහුණ දෙන්න හිතා දාගන්නවා නමුත් කිසිදු සස්තල පන්තියකින් සඳුන් ඇත්තක් කරගන්න කැමති වෙන්නේ නැහැ යාලේගේ මාර්කට් සටහන් ලබා ගන්න සඳුන් කලාංශයෙන් සස්තල බාගෙට මුහුණ දීලා ඒ ෆාමාර්ථ තුනක් සහිත සල්සවි වලින් ලබා ගන්නවා අද වෙනුවට ඒ විතරක් නෙමෙයි පොලිස් දෙපාර්තමේන්තුවේ මද්‍රව්‍ය නිවාරණ ඒකකයේ සමග සහ කැමැත්තම සම්බන්ධලා කුඩා ළමින් අපරාධවලට යොමු වීමේ මාර්ගය වසා ළමින් කටයුතු කරන සමාජ